And now, live at 10:30. අයිබෝවන් දවස උණුසුම් කළ පුවත් රසක් සමගින් අදත් සූදානම් ලයිව් ඇට් 10:30 ආරම්භ කරන්න. මම මුදිත විජේසුන්දර. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. මත්ලෝලීන් පුනරුත්ථාපනය කරන විධිමත් වැඩපිළිවෙල ජනපති ආරම්භයි. ප්‍රාදේශීය සෞඛ්‍ය නංවාලීමේ වැඩපිළිවෙල අගමැතිගේ නිරීක්ෂණයට. විපක්ෂ නායක ඇසූ පැනේට ඇමති සජිත්ගේ පිළිතුර. ඔබතුමාගේ ආසනයේ තියෙන රම්මිනි තැන්නටත් පොඩ්ඩක් අවධානය යොමු කරොත් හොඳයි. ටෙලිසිනමා ගම්මානය ගැසට් කරලා තින්නේ මාධ්‍ය අමාත්‍යංශයට. ඒකින්ද මේ නෑ මම භාරගන්නේ අධිකරු ජනාත්තුමා බිදුවත් විතරයි. විමල්ට වාසුට සහ ගම්මන් පිලට පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් රතුවෙලියක්. මහිතන්නේ ඒ මහින්ද රාජපක්ෂ කියන සාධකය නිසා තමයි මම ඉන්නෙත් විමල් විරංස මන්ත්‍රීතුමා ඉන්නෙත් උදේගම්ම පිල මන්ත්‍රීතුමා ඉන්නෙත්. ඒගොල්ලන් තනියෙන් ඉල්ලලා පුළුවන් නම් දිනන්න කියන්නේ බෑ. ඇමති රන්ජන්ට හදිසි ඇමතුමා. කොහමද මේ දවස්වල වීරය වෙලා ඉන්නේ? මේ නෑනේ. දන්න දේ තමයි කියලා තියෙන්නේ. අපි පාර්ලිමේන්තු එකෙන් බොහෝ අය ඉන්නවා. ඒ කියන්නේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව කීප දෙනෙක් පහු වෙලා මේ මන්ත්‍රීවරුන්ට අහු වෙලා ඉන්නවා. කොකේන්ද, ස්ටිකර්ද, උද, ගංජාද. මීට මාස 3කට විතර කලින් ඇරව්වල පැත්තේ නිවසකට ආපු අවිගත් පිරිසක් ඒ නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා දියමන්ති මැණිකක් කොල්ල කෑවා. මාකන්දුරේ මදෝෂ්ගේ උපදෙස් පරිදි සිදු කළ මේ කොල්ලේ බොහෝ තොරතුරු මේ වෙද්දි අනාවරණය වෙලා. කවුරුත් නොදැකපු මේ දියමන්තියේ ඡායාරූපයක් වගේම කවුරුත් නොදන්නා මේ කතාවේ සුළමුල ගැනයි දැන් අපි ඔබට කියන්නේ. මාර්ගම ඇරව්වල අරලීපුර තියෙන මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පහුගිය නොවැම්බර් 5 වෙනිදා මැණික් තැරවකරුවෙක් පැමිණියේ විදේශිකයෙකුත් එක්ක. ඒ ව්‍යාපාරිකයා ළඟ තියෙන මෙන්න මේ දියමන්තිය මිලදී ගන්න හිතාගෙන අදාළ විදේශිකයා මේ දියමන්තියට රුපියල් කෝටි 1700ක් දෙන්න පොරොන්දු වෙලා. ඒ මුදලට ගනුදෙනුව කරන්න යද්දී පොලිස් නිල ඇඳුමින් සැරසුණු 6 දෙනෙක් ගිනි අවිත් රැගෙන ඒ නිවසට ඇවිත් ඒ අය මේ දියමන්තිය වගේම නිවසේ තිබුණු මේ මැණික් තොගයත් පැහැරගෙන ගිහින් සිද්ධිය ගැන මැණික් ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඊට දවස් 12කට පස්සේ අතුරුගිරියේ නාලක නැමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ මාතරමල්ලි කියන පුද්ගලයාව රත්මලානේදී දෙසැම්බර් 1 වෙනිදා රුපියල් 100,000 මුදලුත් එක්ක අල්ලගන්න පොලිසියට හැකි වුණා. ඊට පස්සේ ඊයේ උදේ වත්තලදී වෙඩිකන්දේ කසුන්ව අත්අඩංගුවට ගත්තා. ඔහු ලබන මාසේ 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. මදුෂ්ට අයත් 38 වර්ගයේ ගිනි අවිය මාතරමල්ලිට ලබා දීලා තියෙන්නේ මේ වෙඩිකන්දේ කසුන් කියලයි අනාවරණය වුණේ. කොල්ලකාපු දියමන්තිය වගේම මැණික් ටිකත් ජනවාරි 8 වෙනිදා මරදානට යතුරුපැදියකින් ගෙනල්ලා තියෙන්නේ අතුරුගිරියේ නාලක නැමැත්තායි. සැකකරු පොලිසියට කියලා තින්නේ තමන් අඳුරන්නේ නැති දෙන්නෙකුට මැණික් පාර්සලේ ගෙනහින් දුන්න කියලා. ඔහු ඒ මැණික් පාර්සලේ දීලා තියෙන්නේ ගායන ශිල්පි අමල් පෙරේරාට සහ රයන් වැන්රෝවන්ට කියලා. මේ වෙනකොට පොලිසියට සැකයක් ඇති වෙලා. ඩුබායි පොලිසියට කොටු වෙන්න කලින් ජනවාරි 21 වෙනිදා මේ මැණික් කොල්ලේ ගැන රයන් වැන්රෝවන්ගෙන් මිරියාන පොලිසිය ප්‍රකාශයකුත් ලබාගෙන තිබුණා. මේ දියමන්ති සහ මැණික් කොල්ලේ දුරකථනයෙන් මෙහෙවලා තියෙන්නේ ඩුබායි අත්තරංගුවේ ඉන්න මාකඳුරේ මදුෂ් බවට තහවුරු වන සාක්ෂියකුත් දුරකථන කුළුණු ඔස්සේ සිදු කළ විමර්ශනයකදී අනාවරණය වෙලා. ඒ මැණික් තොගය ජනවාරි 8 වෙනිදාම ඩුබායි ඉන්න මදුෂ්ගේ අතටම ලැබිලා කොල්ලේට සම්බන්ධ පුද්ගලයන් 10කට ආසන්න පිරිසකට මදුෂ් රුපියල් 102,000 බැගින් ලබා දීලා කෝටි ගණනක් වටිනා දියමන්ති හිමි ඇරවුවල ව්‍යාපාරිකයා අද අපිට කිව්වේ කැරට් 720කින් යුතු මේ දියමන්තිය රුපියල් කෝටි 15,000ක් විතර වටනවා කියලයි. සෞදි අරාබියේ රැකියාව කරපු කාලේ තමන්ට ලැබුණු මේ දියමන්තිය 1994 අවුරුද්දේ ලංකාවට ගෙනාවා කියලත් ඔහු අපිට කිව්වා. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සම්බන්ධයෙන් පහුගිය කාලවකවානුවේදී ලොකු කතාබහක් ඇති වුණා. අද ජනාධිපතිතුමා පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ තීරණයට තමන් එකඟ බව ප්‍රකාශ කළා. ඒ අද පැවති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනට එක් වෙමින්. දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. මේ
මම ලබන සති දෙක තුනක කාලය තුල අපේ රටේ දරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අරමුදලක් පිහිටවීමට මේ වෙන විට අවශ්‍ය කටයුතු යොදලා තිබෙනවා. මම හිතන්නේ බොහෝ වෙලාවට කවුරුත් කතා කරන සාකච්ඡා කරන පෞගේ දවස්වල රජයේ තීන්දුවක් ගත්ත පහේ ශිෂ්‍යත්වයේ පිළිබඳවත් පහේ ශිෂ්‍යත්වයේ අහෝසි කිරීම පිළිබඳව ඒක මම 100%ක් එකඟ වෙන කාරණයක්. ඔබ දන්නවා වාර්ෂික සංඛ්‍යාලේඛන ගත් විට පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙන දරුවන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට තේරෙන්නේ සුදුසුකම් ලබන්නේ 112%ක් 13%ක්. එහෙමනම් 185%කට වැඩිය දරුවනේ විශ්වවිද්‍යාල යන්නේ පහේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච දරුවෝ නෙවෙයි. මම මේකෙන් ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන දරුවන්ගේ තත්වය අවතක්සේරු කරනවා නෙවෙයි. නමුත් ශිෂ්‍යත්ව පිළිබඳව තිබෙන තරඟයේ සහයේ මානසිකත්වයේදී ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍යත්වයේ අසමත් වෙන දරුවන්ට මේ කාරණාව අපි පැහැදිලි කරන්නට ඕනේ. මේ අතර මද්රව්‍ය වලට ඇබ්බැහි වන් පුනරුත්ථාපනය සඳහා අධිකාරියක් පිහිටුවීමට ජනාධිපතිතුමා පසුගියදා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟතාව පළ වුණා. එම අධිකාරිය නීත්‍යානුකූලව ස්ථාපනය කරනතුරු අපේක්ෂිත අරමුණ ඉටු කර ගැනීම සඳහා අන්තර්පාලක මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා අද ප්‍රකාශ කළා. ඒ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී. දෙනියාය රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ අගෝස්තු මාසය වන විට ආරම්භ කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී. දෙනියාය ඉදිකිරීමට යෝජිත ඇඳන් 600කින් යුතු මූලික රෝහලේ සැලසුම් කටයුතු අධීක්ෂණය සඳහා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙන්ම අදාළ නිලධාරීන්ද එක්ව සිටියා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කළේ දෙනියායි දැනට පවතින රෝහල ඉතා අබලන් තත්ත්වයට පත්ව ඇති අතර හිනිදුම මොරවක ආදී ප්‍රදේශ රැසක ජනතාවට කරාපිටිය හා මාත රෝහල්වලට යාමට සිදුවීමෙන් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවන බවයි. මේ හේතුවෙන් දෙනියායේ ඉදිකිරීමට යෝජිත මූලික රෝහලේ සැලසුම් කටයුතු කඩිනමින් සිදු කර මේ වසරේ අගෝස්තු මාසයේදී ඉදිකිරීම ආරම්භ කර ලෙසට අදාළ නිලධාරීන්ට අගමැතිවරයා හා සාගල රත්නායක ඇමතිවරයා උපදෙස් දී තිබෙනවා. මෙම රෝහල ඉදිකිරීමට අවශ්‍ය බිම් ප්‍රමාණය ලබන සතිය තුළදී වෙන් කර ගැනීමටයි සාකච්ඡා වී තිබෙන්නේ. අග්‍රාමාත්‍ය මාධ්‍යංශයේ පැවසුවේ ඉදිකිරීමට යෝජිත මෙම රෝහලේ අංග සම්පූර්ණ හෘද රෝග ඒකකයක්ද ඉදිකිරීමට අපේක්ෂිත බවයි. අද රට හදන තැනදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා සංවාදයකට පැටළුණා. මේ සංවාදයට මුල් වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිනමාව පිළිබඳව මතු කරපු ගැටලුවක්. රට හදන තැන ශ්‍රී ලංකේය සිනමා කර්මාන්තයේ අද වන විට පත්ව ඇති කනගාටුදායක තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමු. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මීරිස් මහතා වෙනුවෙන් එතුමාගේ මරණ සිදුවුණු දවසේ අග්‍රාමාත්‍යවරයාත් එවැගේම ජනාධිපතිවරයාත් දෙදෙනාම නිවාසයේ කෞතුකාගාරයක් බවට පත් කරනවායි කියලා අපි ඉදිරියේ පුරුන්දුවා. දැන් ඒක අද වෙනකොට සමතලා කරලා දාලා. ලෙස්ටර් ජේම්ස් මීරිස් මැතිතුමා ජාතික වස්තුවක්, අපේ රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් ඒ උතුම් කලාකරුවාට ඉෂ්ට සිද්ධ විය යුතු සියලුම යුතුකම් ටික ඉෂ්ට සිද්ධ කරන්නට අපි බැඳිලා සිටිනවා. ඔබතුමාගේ ආසනයේ තියෙන රම්මිනි තැන්නටත් පොඩ්ඩක් අවධානය යොමු කරොත් හොඳයි. ටෙලිසිනමා ගම්මානය ගැසට් කරලා තින්නේ මාධ්‍ය අමාත්‍යංශයට. මම බාරගන්නේ අධිකරු ජනාධිපතිතුමා බෙදුවොත් විතරයි. ඔබතුමා පොඩ්ඩක් හඳනගලම කිව්වනම් මේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා දැන් කිව්වද මේ මයික්‍රෝෆෝනේ දාලාම කියන්නේ? නෑ මොකද අර අන්තිමට මොකද කිව්වේ? නෑ මේ අනේ වචන වෙනස් කරන්න එපා. නෑ රතු බල්බේ තියෙනකොටම කියන්න. කමන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද එම පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවකට එක් වුණා. ඔවුන් එහිදී ඒකාබද්ධ විපක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට එරෙහිව චෝදනාවකුත් එල්ල කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එකතු වෙච්ච දේශපාලන නායකයින්ට අපි ආරාධනා කරනවා මිනිස්සුන්ගේ හදවතේ තියෙන දේශපාලන පක්ෂයට නිගා කරන්නට එපා. ඒ දේශපාලන පක්ෂය ගොඩනගපු නායකයන්ට නිගා කරන්නට එපා. එහෙම කළා පුට වරද්ද ගන්න එපා. ඉන්න විශේෂයෙන්ම අපේ විමල් විරංශ මන්ත්‍රීතුමා, උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා,
ඒගොල්ලෝ අපේ පොහොට්ටුවේ යම් පක්ෂ පමණයි. හැබැයි මේ පොහොට්ටුව කියන ලකුණේ සභාපතිවරු, උපසභාපතිවරු, මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. හැබැයි ඒගොල්ලොන්ට කිසිම අයිතියක් නැහැ මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්න, ප්‍රකාශ කරන්න. විමල් විරංස මන්ත්‍රීතුමා කියන පළියට, උදේගම්මන්පිල මන්ත්‍රීතුමා කියන පළියට එහෙම අපේ පක්ෂය අපිට අතහැරලා යන්න බෑ. අපේ පක්ෂය තීරණය කළා, පක්ෂ නායකයෝ තීරණය කළා, යම් සංධානයක් ගත වෙනවා නම් අපේ පක්ෂය මුලතන ඉන්න ඕනේ පොදු ජන පෙරමුණ. එතුමාලා දක්ෂ කතිකය වෙන්න පුළුවන්. හැබැයි එතුමාලා ගොඩනගන තර්ක සියල්ල, ප්‍රකාශ සියල්ල පිළිපදින්නට පොහොට්ටුවේ අපි සූදානම් නැහැ. එහෙනම් එතුමාලා නිදහස් පෙරමුණ සහ නවහෙල උරුමයේ අදහස් ප්‍රකාශ කිරීම කියලා බෝඩ් එකක් ගහන් ප්‍රකාශ කරාට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඔය කියන හුඟක් නායකයන්ට අපේ ඡන්ද පාවිච්චි කරලා තියෙනවා. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ගියේ මැතිඅමතිවරු වුණේ අපේ ඡන්ද වලින්. මං හිතන්නේ ඒ මහින්ද රාජපක්ෂ කියන සාධකය නිසා තමයි මම ඉන්නෙත්, විමල් විරංස මන්ත්‍රීතුමා ඉන්නෙත්, උදේගම්මන්පිල මන්ත්‍රීතුමා ඉන්නෙත්. ඒගොල්ලන් තනියෙන් ඉල්ලලා පුළුවන් නම් දිනන්න කියන්න බෑ. හිටපු හමුදාපතිවරු තිදෙනෙක්ගේ සහභාගිත්වෙන් අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ හමුදා සාමාජිකයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මැදිහත්ව කටයුතු කරන ලෙසයි. හමුදා සාමාජික සමාජිකයවන්ට යම් කිසි වැරදක් වුණ තියෙනවා නම් ඒ වැරදට දඬුවම් දීමේ ක්‍රමවේදය පිළිබඳවයි අපිට තියෙන ගැටලු. විශේෂයෙන් ලෝකයේ මේ මානව හිකම් පිළිබඳව මේ වගේ සම්මන්ත්‍රණ පැවැත්වෙන වෙලාවට අපි හමුදාවේ සමාජික සමාජිකයන් අත්අඩංගුවට ගැනීම, ඒ අයට ඒ දෙන නඩු නැවත නැවත ඇති කරලා ඉදිරියට ගැනීම, මේ වගේ දේවල් මේ ඉතිහාසය තුළ සිදු වෙනවා. නාවික හමුදාවේ හිටපු ඇඩ්මිරල් කරන්නාගොඩත් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායමක් යොදානම් වෙනවා කියලා මේ අවස්ථාවේ ප්‍රචාර වෙනවා. මේ වගේ දේවල් වලට සංවේදී වෙලා හරියට කටයුතු කරන්න කියන එකයි, ජනාධිපතිතුමාට මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්න කියන එකයි අපි විශේෂයෙන් මේ අවස්ථාවේ ඉල්ලන්නට කැමති. නමුත් විශේෂයෙන් යුද්ධයේ සම්බන්ධ වෙච්ච අපි නිලධාරීන් හැටියට විශ්වාස කරන දෙයක් තමයි මේ රටේ යුද අපරාධ කියලා නම් කිසි දෙයක් සිදු වෙලා තියෙනවා කියන එක සිලුවන් නම් අපට අවබෝධයක් නැහැ. ප්‍රශ්නයක් වෙච්ච LTTE කයට සමාව දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ජාත්‍යන්තරයේ මේක තේරුම් ගන්න ඕනේ. අපේ යුතුයකම් කරලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා සෑම දමිළ පක්ෂයක්ම ඒක රෙකග්නයිස් කරලා ඉවරයි. මම හිතන්නේ ඒගොල්ලෝ මේ සංහිඳියාව ගොඩනගන්න ඒගොල්ලන්ගේ පැත්තෙන් සෑහෙන්න දෙයක් මීට වඩා කරන්න ඕනේ. මම හිතන්නේ අපි සිංහල ජාතියක් හැටියට අපේ යුතුයකම අපි හරියට කරලා තියෙනවා. පරීක්ෂණ ගැන අපිට කතා කළ නොහැකි, වැරද්දක් කරොත් ඒකට දඬුවම් ලැබිය යුතුයි. නමුත් රණවිරුවා සේවය කරපු කට්ටිය කරුණා කළා අමතක කරන්න. මේ ළඟ තියෙනවා අපේ පාර්ලිමේන්තුව ගාව ස්මාරකය. ඒ නම් ටික කියවන්න. කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව කතාබහ අද රට හදන තැන හෙල්ලූ මාතෘකාවක් බවට පත් වුණා. මේ කොකේන් දෙබරයට ගල් ගැසූ රංජන් රාමනායක ඇමතිතුමා නම් අද පාර්ලිමේන්තුව ඇවිත් හිටියේ නැහැ. එතුමා එතන නැතත් එතුමාගේ කොකේන් පිළිබඳව කතාව රට හදන තැන උණුසුම් කළේ මෙන්න මේ විදියටයි. සංසාර ගමනේ කිසි දවසක කොකේන් අල්ලලවත් දැකපු නැති මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. දැකලත් නැතිය. වහාම මේ සම්බන්ධයෙන් DNA පරීක්ෂණ කරලා මේ තත්ත්වයට විසඳුමක් ලබා දෙන්න පාර්ලිමේන්තුවම DNA පරීක්ෂණයට ලක් කරන්න යන්න ඕන නෑ. මොකද ජීවිතේට දැකපු නැති අයත් ඉන්නවා. කොකේන් කියන්නේ මොනවද කියලා බීපු නැති අය. ඉතින් මේ මුලින් මේ 24 දෙනාගේ බලන්න. මේ මන්ත්‍රීවරුන්ගේ නම් ගරු අගමැතිතුමාට හෙලි කළත් නෑ. කතානායකතුමාට හෙලි කළත් නෑ. පක්ෂ සභාපතිතුමාට හෙලි කළත් නැහැ, CID එකට හෙලි කළත් නැහැ කියන එක අද කණ්ඩායම රැසීමේදී අනාවරණය වුණා. මේක අපේ පාර්ලිමේන්තුව හැල්ලු කිරීමක්, මේක අපේ රට හැල්ලු කිරීමක්. ඒ නිසා මේක විහිළුවට කාරණයක් නෙමෙයි. ඉතින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කොමිටියක් පත් කෙරුවා මගේ ප්‍රධානත්වයෙන්. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, අංශු බාර්සිගේ මැතිතුමා, අපි වාර්තාව ඉතාමත් ඉක්මනින් අපි පක්ෂයට ලබා දෙනවා. සාමාන්‍යයෙන් මේ මන්ත්‍රීතුමා ඔක පුරුද්දක් කරනවා, ඇමතිතුමා පුරුද්දක් කරනවා මාධ්‍යට යෑමට. මීට පෙරත් ඔයගේ නම් ඉදිරිපත් කළා තියෙනවා. අවශ්‍ය නැහැ එතුමගෙන් පටන් ගන්න HIV එකත් ඔප්පු කරන්න, ඒකත් එවලා ඒක තුලින් කටයුතු කරන්න. ගරු කතානායකතුමා දැනුවත් කරන්න කිව්වා එතුමාට මේ වෙනකන් කිසිම දෙයක් ලිඛිතව ඉදිරිපත් කළ නැහැ කියලා. එතකොට රංජන් රාමනායක මහත්තයා කියලා දෙන බොරුවා. එහෙනම් කවුද ඔයගෙන් ගහලා තියෙන්නේ? මදූස්ගේ කාරණේ වහගන්න මේ කරන කොන්ත්‍රාත් එකක්ද කියලා. කොකේන් ගැන එක එක තැන්වලදී මතුවුණු අදහස් කිහිපයක් දැන් කියන කතාවලින්. කියන කතා
රංජන් රාමනායක ගරු ඇමතිතුමාට වගකිය යුතු ඇමතිවරයෙක් හැටියට කවුරු හරි ඉන්නවා නම් නම් කරන්න ඕනේ. නැත්නම් මුළු කැබිනට් මණ්ඩලයටම මේකට ගෑවෙන එක ගැන මම කනගාටු වෙනවා. මම නම් කුඩු බොන්නෙත් නැහැ, කොකේන් බොන්නෙත් නැහැ, අරකු බොන්නෙත් නැහැ, සිගරට් බොන්නෙත් නැහැ. හැරිසන් ඇමතිවරයා කිව්වා මම නම් කොකේන් බොන්නේ නැහැ කියලා. තව ඉන්නවා 28 දෙනෙක්. ඒතකොට මේ 28 දෙනාගෙන් අපිට සැකයි කවුද කියලා මේ 5 දෙනා හොයාගන්න බැරුව දඟලන්නේ. ඒ නිසා අපි අනිත් ඇමතිවරුන්ටත් කියනවා ජාතිය හමුවේ අපි කොකේන් පාවිච්චි කරන්නේ නැහැ කියලා කියන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා හැටියට අපේ ස්ථාවරය අපිට අපේ ඇමතිවරේ හෝ අපේ මන්ත්‍රීවරයෙක් මේ වගේ ජාවාරමකට සම්බන්ධ නම් එයාලව අපි විනය පරීක්ෂණයක් කරන්න අපි සූදානම්. එනයි විශේෂයෙන්ම අපේ නම් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය උදවියගේ නම්මයි කියලා තින්නේ. මොන පැත්තේ හරි ඉන්නවනම් ඕක මේ හොද හොද මඩේ දාන්න නැතුව නම් ටික කියන්න. මගේ නම් මතය එහෙම කියනවනම් ඒව නම් ඇතුව කියන්න ඕනේ. එහෙම නැතුව නම් කියන්න නැතුව කිව්වොත් ඒක විශාල ප්‍රශ්නයක් කැබිනට් මණ්ඩලයටම. ගලේ පහරපු බල්ලට වෙච්ච දේ දන්නවනේ. අන්නේ ගලේ පහරපු බල්ලට වෙච්ච දේ තමයි රංජන් රාමනායකට අද වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. මමත් කියන්නේ එහෙම කොහෙන් ගහන ආයේ පාර්ලිමේන්තුව ඉන්නවා නම් ඒනම් හෙලි කරන්න ඕනේ. ඇමතිවරු ඉන්නවා කියලා ඇමතුක් කියලා කතා කිව්වම මමත් නියෝජ්‍ය ඇමතිවරයෙක්. ඒ නිසා කවුද කියලා හරියට හෙලි කරන්න ඕනේ. පොලිස්පති ඇතුළු මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලා සිටින අපි පැහැදිලිව පැමිණිල්ලක් කරලා තියෙනවා. මේ පැමිණිල්ල අනුව කරුණාකරලා ක්‍රියාත්මක කරන්න. මේ සම්බන්ධ අද පක්ෂ නගර සීම සාකච්ඡා කරා. කතානායක පැහැදිලි කිව්වා මට නම් කවුරුවත් මේ සම්බන්ධව නම්ලා ඉස්සර ලබා දීලා නැත. රජනාමනායක ඇමතිතුමා ඒ කිව්ව කියලා මමත් පත්‍රෙන් දැක්කා. මට නම් ලයිස් වල ලබා දීලා නම් ලයිස් වලංග නැහැ කියලා කිව්වා. හැටන් ආගරපතන බෙල්මූර් වතු යායේදී ඊයේ පස්වරුවේ අතුරුදන් වූ දෙහැවිරිදි පිරිමි දරුවා පැය 18කට පසුව අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා. මම නැති වෙලා මගේ වෙලෙම එව්වා මගේ පුතාන්න මගේ පුතෝ ඔයලා දෙන්න. මේ අම්මා මේ විදිහට විලාප නගන්නේ ඇගේ දෙහෙවරුදි පුතු අතුරුදන් වූ සොහින්. මේ මවගේ පුතා අතුරුදන් වෙලා තිබුණේ ඊයේ පස්වරු 4ට විතර. කොළඹ සිට ආගරපතන හෝල්බ්‍රුක් බෙල්මූර් වතු යායේ පදිංචි නෑදෑ නිවසකට පැමිණ සිටියේදී මේ සිදුවීමට ඔවුන් මුහුණ පා තිබුණේ. 3ට විතර ආවා. ඇවිල්ලා කෑම කාලා බබා කේක් කකා හිටියා. එයාගේ අත හොදලා එතන තියලා මං කාලා එළියට ඇවිල්ලා බලනකොට ළමයා නෑ. විනාඩි 10ක් විතර ඇද්දියම පසු ඔවුන් ආගරපතන පොලිසියට මේ ගැන පැමිණිලි කරලා ආගරපතන ඩයගම යන පොලිස් ස්ථානවල නිලධාරීන් හා තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳුරේ නිලධාරිනුත් ප්‍රදේශවාසීනුත් එකතු වෙලා මේ දරුව සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළත් රාත්‍රිය පුරා දරුව පිළිබඳ හෝඩුවාවක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් අතුරුදන්ව පැය 18කට පමණ පසුව අද පෙරවරුවේ මේ දරුවාව සොයාගෙනුණා. ඒ එම වතු යායේම අතුරු මාර්ගයක සිටියේදී. කිසියම් පුද්ගලයෙකු මේ දරුවාව පැහැරගෙන ගොස් දරුවා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව සැලවීමත් සමග යලි දරුවාව නිවස ආසන්නයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. දරුවාව ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගත් අතර දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව එහිදී තහවුරු වී තිබෙනවා. තවත් සවිස්තරාත්මක පුවත් රැසක් අප සතුයි. ඊට පෙර ලබා ගන්නවා Live at 10:30 පළමු විරාමය. කොකේන් මත්ද්‍රව්‍ය ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතා බහ කරන්න පටන් අරගෙන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් මේ කොකේන් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙලා කියලා රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කළේ මේ අතරතුරදී. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් හොයන්න සභානායක ලක්ෂ්මන් කිරියල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද කමිටුවකුත් පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වුණු ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී. මේ අතරතුර තමයි දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා මේ ගැන අහන්න රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ගත්තේ. එතනදී රංජන් ඇමතිතුමා කිව්ව දේ එතන හිටපු හැමෝම ඒ වෙලේම දැනගත්තා. හෙලෝ, මම දකුණු පළාත් සභා මන්ත්‍රී රත්තරන්. ගරු ඇමතුමා ඉන්නවද? හෙලෝ, කොහමද මේ දවස්වල වීරය වෙලා ඉන්නේ? මාර කතාවක් හිටලා ඉන්නේ හොඳටම. ඇත්ත වුණොත් නම් ගොඩ ගහනවා. මම කතා කළේ මන්ත්‍රීතුමා
අපේ තියෙන දරු පරපුරයි මේ සේරම පුරුදු වෙලා මේක නැති නැස්ති වෙලානේ තියෙන්නේ. කුඩු හබ් එකක් වෙන එක බොරුවක් නෙමෙයිනේ. දැන් ඉන්ටර්නැෂනල් ස්කූල් වල මේ 25-30ක් වගේ පුරුදු වෙලා. ඒක අපේ පාර්ලිමේන්ට් එකේ බොහෝ අය ඉන්නවා. ඒ කියන්නේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව කීප දෙනෙක්ම අහු වෙලා මේ මත් උදුරට අහු වෙලා ඉන්නවා. කොකේන්ද, ස්ටිකර්ද, කුඩුද, ගංජාද. මම නම් කියන්නේ අමතුම මුන් එක එක අල්ලලා දෙන්න ඕනේ. එහෙමනම් ඉතින්. ඒක කට්ටියම එකතුලා මට විනය පරිශීලිතලා අයින් කරලා මම ෆන්ක්ෂන් ටයිම් කරලා මම දුරේ නැතික රෝමනි. පණිවිඩ කාඩරේ වෙටි දෙමි මම ලංකාවේ කරන්නේ ඉතින් කීප ප්‍රකාර ගහනවා මිසක් කිව්වේ මොකද්ද කියලා වෙන් නැහැ. මම දැක කිරියල්ලා මතුමාට මොකද්ද කමිනුටපත් කළා දින මංගෝ හොරාගම්මගේ පේනහන වගේ වැඩක් දන්නේ නැහැ මේක කියලා. හැබැයි මිනිහා නම් බොන්නේ. ඒක මේක දැන් මේ මිනිහාගේ වයස අඩු මිනිහා බොන්නේ අපි ඈ ඉන්නවා මේ පැත්තේ ඈ ওই විදේශ ප්‍රේමී ගොඩක් අය මේකෙදිත් ගහලා තමයි එන්නේ අතුලට. MSD එකේ අයවත් කියපු අය වස් කරලා තිබුණා. මේ මාර කේදජනක සිද්ධියක් නේ මේක. ඕජේ හැබැයි පොඩි උන්ටත් මන්තුතුමා ඔක ෆෝන් කරන්න බෑ. එක එක බෙක් එකක් 10000 15000 කරනවා නෙමේ. ගංජා මේ මිකියක් ගන්නවා වගේ නෙමේ. මේකේ එක්ස්පෙන්සිව් නේ. කොකේන් ගණන්නේ. කොකේන් කරන්නේ හෙන ගණන්. පාසුකා සපෙන් මේ මෙයාවත් අල්ලගෙන ඉවරයි අපි. ලතිත් මහත්තයා මොනිටර් කරන් ඉවරයි කවුද දෙන්නේ කියලා. ආ මේ මේගොල්ලෝ ගෙනත් දෙන කට්ටිය. ගෙනත් ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළට මුන් ගෙනත් දෙනවද? ක්‍රෙඩිට් කාඩ් එකනේ මේක බෙන් කරන්නේ. දස් ගාලා නහයට තියලා දිනවා. සොඳුරු ලෝකේ කියලා ඒගොල්ලෝ කියන්නේ. අයයි කොහොමද දෙනවලු ලොකුසේ ආකුසක්තිකුත් දෙනවලු. තියෙන්නේ දවස් 3යිලු ඇඟේ. DNA වලින් ගන්න බල ඒක එක්ක දත් රිපෝට් දෙන්නේ නැහැ. ඒක ඇගෙව්වට කවුරුත් බ්ලඩ් චෙක් කරනවට කැමති නැහැ. මුන් කැමති රෝඩ් එකේ සීනි කොලෙස්ටරෝල් තියෙන එක එක තව තව ඒවත් තියෙන. ඒවත් අහු වෙනවනේ ඔවලි. මුන්ට පේන්න නැත්ක ඉස්සෙල්ලා කියලා ඔබතුමා දෙන්න තියෙන බ්ලඩ් එකක්. මොන මම නම් දුන්නයි කියලා. මගේ චෝදනානේ මමනේ චෝදනා කරන්නේ. මම කිව්වා මම ඕල්ලා කිගුරින් සාම එකක් මේකක් දෙන්න කැමති. මගේ බ්ලඩ් රිපෝට් එක තියෙනවා පාර්ලිමේන්ට් එකේ අපේ මෙඩිකල් සෙන්ටර් එකේ. ලොකු දෙයක් මම අල්ලලා දුන්නා ලොකු දෙයක්. ඔයාමට ස්මෝකර් එක කිව්වා මම දැක්කේ නෑ මොකක් හරි කිව්වා කියලා. නෑ මම කියන්නේ හැමතිස්සෙම මේක කරනවා නම් මේ කියනවා නම් මේ ඇත්ත දෙයක් නම් ලොකු දෙයක්. ඇත්ත දෙයක් නම් මේක අල්ලන්න ඕන. මම කියන්නේ හැමතුම කියලා වැඩක් නෑ අල්ලන්න ඕන. මුන් අල්ලලා දෙන්න ඕන මේ වගේ පාදට වැඩ කරන්න මුන් අල්ලලා දෙන්න ඕන. මගේ පෞද්ගලික දෙයක් නෙමෙයි මන්තිතුමා මේක. මන්තිතුමා මෙතෙක් කල් කිව්ව මොකද්ද බොරු වෙලා තියෙන්නේ කියන්නේ. ඇලෝසියස් ගේ වෙඩින් එකට ගියා කියලා කිව්වා. ඒක හරිනේ ජර්මන් ෂෙෆර්ඩ් බල්ලා ගැන කිව්වා. ඒක හරිනේ. ඒකට ඇවන් ගාඩ් ගැන කිව්වා. ඒක හරිනේ. බැලුම් කරගෙන කිව්වා. ඒ හරිනේ. මම පක්ෂි මේ දෙන්නේ නෑ නේද දන්නෝනේ. ඒක හරි. හොරා වංචාකාරයන්ට මම එකටි අපේ මේ පක්ෂිනු නඩු දාගෙන විනය කමිටු දාගෙන මම ගෝරි දා ගන්න මිනිහ. අපි ජනතාවෙක් වැරදක් කරා නම් කවුරු කරත් එකයි. මගේ තොරතුරු මම ආවට කියන්නේ කියන්නේ මේ වාර්තා සර්ටිෆයිඩ් කොපි නඩු වාර්තා සේරම සටහන් කරලා මම කියන්නේ. උසාවිය ගැන කිව්ව එක දස් කරගන්නේ නැහැ නේද? ඔබතුමා උසාවිය ගැන කිව්ව එක තයින් කරගත්තේ නැහැ නේද? නෑ. ඒක එහෙම තමයි. ඔය අම්ම ගෙඩි හැයක් කඩාගත්ත අම්ම කෙනෙක්ව දවස් දෙකකට රිමාන්ඩ් කරා. පොල් ගෙඩි බාගත්තා. කොස් ගෙඩියක් කඩාගත්තා. ලෝකෝරු ටික හැමදාම මේ බලමු අපි කතා කරලා අපි හොඳ තැනකට එකතු වෙමුකෝ. ඔය සහයෝ කියන මොකද මේක මහා විනාශයක් මේ කාගේද මාතෘකාවේ මාතෘෂ්ටි කවුන්ටරලි තරක් දිනවා කෝටි 1000 කියන දැනට හොයාගත්තේ ඔව් කොච්චර ඇද්ද ඒක හරි ඒක මහා බිස්නස් එකක් මේක මහා විනාශයක් අද ඒ ලෙවල් ක්ලාසස් වල කෙරේ දැල්ලුව දැක්කද ස්වාමින් වහන්සේ කෙනෙක් කළුබෝවිල හොස්පිටල් එකේ කක්කුස්සියේදී හෙරොයින් ගහලා අවුල දැක්කනේ ඒක ඔව් මම දැක්කා බැංකු නිලධාරි ගහනවා ડોක්ටර්ස්ලා ගහනවා නං අපේ mantiyuru නොගහ ඉදින්ද mantiyuru ඒ කට්ටියට වඩා හොඳ බබාලද ඒක හරි ඒක හරි තොත්ත බේබිලාද නේ වොයිස් කට් එකක් දෙන්න මේ ගැන හරි හරි ෂුවර් මං අද දෙන්න අපේ රටේ හුඟක් අය ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න හදන්නේ මහපාරේ. ඒ විදිහට අදත් තමන්ගේ ගැටලුවට විසඳුම් ඉල්ලලා ප්‍රදේශ කිහිපයකම ජනතාව පාරට බැස්සා. අම්පාර මහනුවර ප්‍රධාන මාර්ගයේ පදිතලාව නගරයෙන් අවහිර කළ ප්‍රදේශවාසීන් පිරිසක් අද දහවල් විරෝධතාවක් සිදු කළා. ඔවුන් එහිදී චෝදනා කළේ බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 6ක් තමන් පොලිසියට අල්ලා දුන්නද ඒ පිළිබඳව පොලිසිය ක්‍රියාමාර්ගයක් නොගත් බවටයි. විශ්‍රාමගිය පසුව තමන්ට රුපියල් 10000 දීමනාව ලබා නොදීමට එරෙහිව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා රණවිරුවන් පිරිසක් අද පෙරවරුවේ මේ විරෝධතාව ආරම්භ කළේ කොටුව දුම්රියපළ ඉදිරිපිටින්. අනතුරු විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට පැමිණීමට උත්සාහ කිරීමත් සමග එම මාර්ගයේ වසා දැමුණා. විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දුන්නේ ඉන් අනතුරුයි. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අද දහවල් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණි තම ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහායි. මේ අතර ඇමිලිපිටිය නෝනාගම් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී
තම ජලනල වසදම ඇති බවට චෝදනා කරමින් අම්බලන්තොට ප්‍රදේශවාසීන් පිරිසක් අද මේ විරෝධතාව සිදු කළා. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට නීතිපතිවරයා පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමකට කැඳවීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණා. මේ අතර අදට යෙදෙන ජාත්‍යන්තර යුක්තිය පිළිබඳ දිනය වෙනුවෙන් ගාල්ලේ පැවති වැඩසටහනකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමේ වටිනාකම අවධාරණය කළා. මැතිවරණ කොමිෂන් සභාව මේ දිනය සැමරීමට අද මාධ්‍යවේදීන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඔයා කරනවද මාධ්‍ය සාකච්ඡාව මම කරන්නද? මූලිකම සදාචාරය කරුණක් තමයි. තමන්ට ෆෝන් කෝල් එකක් එනවනම් ඒක ඕෆ් කරන්න නැත්තම් නැගිටලා ගිහිල්ලා කතා කරන්න. මම අද බලාගෙන හිටියා හුඟ දෙනෙක්. නැත්තම් අනිත් එක්කෙනාට ඇහෙන්නේ නැති වෙන කතා කරන්න ඕනේ බාධා වන්න ඕනේ. මට සමාවෙන්න ඕනේ එහෙම කිව්වට අපි මාධ්‍යවේදීන් හැටියට අපේ වැදගත්ම කරුණ වෙන්නේ ඒක. සමහර තැන්වල ෆෝන් ගේන්න එපා කියන්නේ ඕක අපි ඒකට රණ්ඩු වෙනවා. දැන් පස්වෙනි පාර. අද පෙබරවාරි 20 දින අන්තර්ජාතික සමාජ සාධාරණත්වයේ එහෙම නැත්නම් සමාජ යුක්තිය පිළිවන් දිනය. සමාජ සාධාරණත්වය කියන්නේ සර්වජන ඡන්දබලය. සියලු දෙනාටම එක ඡන්දයක්. One person, one vote. හැබැයි සර්වජන ඡන්දබලය සැබෑ ලෙසම සාක්ෂාත් කරගන්න නම් නියමිත කාලාන්තරයේදී නිදහස් සාධාරණ ඡන්ද විසීම වෙනුවෙන් පිණීටින්න ඕනේ. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ live at 10:30 සමගින්. තවත් දේශපුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. වකුගඩු රෝගයට හේතුවක් බව පවසමින් ආනයනේ තහනම් කර ඇති ග්ලයිෆොසේට් පොහොර තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන්නු අයෙක් එම පොහොර තොගයද සමග අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද සමත් වුණා. අකුරැස්ස දියලපේ ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගන්නා ලද මෙම ග්ලයිෆොසේට් තොගයේ වටිනාකම මෙතෙක් තහවුරු කරගෙන නැහැ. මේ අද පරිසර අමාත්‍යාංශයේ ඉදිරිපිට පැවතු උද්ඝෝෂණයක්. සිංහරාජයේ සුරකීමේ ජනපෞර සංවිධාන කළ මෙම උද්ඝෝෂණයේදී ඔවුන් අවධාරණය කළේ සිංහරාජය ඇතුළු වනාන්තර සුරකීමට පියවර ගන්නා ලෙසයි. මේ අතර සිංහරාජ රක්ෂිතයෙන් නීති විරෝධීව විනිවැල්ගට කපා අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් විනිවැල්ගට තොගයක් සමග බදුරලිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙනුණා. මන්නාරම සමූහ මිනිවලින් හමු වූ අස්සි කොටස් පිළිබඳව ඇමරිකාවේ පරීක්ෂණාගාරයකදී සිදු කළ කාල නිර්ණ පරීක්ෂණ වාර්තාව අද මන්නාරම මහේස්ත්‍රාත්වරයාට බහර දී තිබෙනවා. අපි සාම්පල් 6ක් ඇමරිකාවට යවුවා. ඒ සාම්පල් 6න් 5ක වාර්තා මේ වෙනකොට මට ලැබිලා තියෙනවා. කියන්නේ හાર્ඩ් කොපි එක මම අද උදෑසන මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවණරාජ මහතා වෙත ගෙනihin බාර දුන්නා. එතුමාගේ නිලමැදිරිය තුලදී. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 25 වෙනි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තීරීපත් වූ අතර ලේකම්වරයා ලෙස කෞශල්‍ය නවරත්න මහතා තීරීපත්ව තිබෙනවා. අද පැවති නිලවරණයෙන් කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඡන්ද 4695ක් ලබාගෙන තිබූ අතර ලේකම්වරයා ලෙස තීරීපත් වූ කෞශල්‍ය නවරත්න මහතා ඡන්ද 5054ක් ලබාගෙන තිබෙනවා. යලි හමුවීම හෙට උදැසන අද දවස තුළින් ඔබට සුභ රාත්‍රියක්.